ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. යූ මීඩියා YouTube නාලිකාව ඔස්සේ නිවැරදි මාධ්‍ය සාක්ෂරතාවකිනුත් සාර්ථක ගමනකට ඔබ සියලු දෙනා ඉතා ආතරෙන් පිළිගන්නවා. අත අපි සන්නිවේදන වර්ගවල තවත් ප්‍රධාන සන්නිවේදන වර්ගයක් වන අන්තර් පුද්ගල හෙවත් පුද්ගලාන්තර සන්නිවේදනය පිළිබඳ කතා කරමු. අපි ප්‍රථමයෙන්ම අන්තර් පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ හඳුනා ගනිමු. ඒ අනුව අන්තර් පුද්ගල සන්නිවේදනය කියන්නේ දෙදෙනෙකු අතර සිදුවෙන සන්නිවේදනයයි. නමුත් ඇතැම් අවස්ථාවල දෙදෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් දෙතුන් දෙනෙක් අතර වුණත් මෙම සන්නිවේදනය සිදුවිය හැකි. අන්තර් පුද්ගල සන්නිවේදනය පිළිබඳ ඩෙෆ්ලුව සහ ඩෙනිස්ගේ නිර්වචනය වෙත දැන් අපි යොමු වෙමු. ඒ අනුව අන්තර් පුද්ගල සන්නිවේදනය යනු පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සන්දේශ හුවමාරු කර ගැනීමයි. ඒ වගේම චාල්ස් බර්කර් නම් විද්වතාට අනුව පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර සිදුවන තොරතුරු හුවමාරුව අන්තර් පුද්ගල සන්නිවේදනය ලෙස හඳුනාගත හැකි. මේ අනුව අන්තර් පුද්ගල සන්නිවේදනයේදී පුද්ගලයන් දෙදෙනෙකු වගේම ඇතැම් අවස්ථාවල ඊට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වන බව හඳුනාගත හැකි. අන්තර් පුද්ගල සන්නිවේදනය කිහිප දෙනෙකු අතර සිදුවීමේදී ඒ අතර සිටින දෙදෙනෙකු අතර වුවද සන්නිවේදනයක් සිදුවිය හැකිවීම මෙම සන්නිවේදන වර්ගයේ පවතින තවත් ලක්ෂණයක්. මෙවන් අවස්ථාවන් අපි යුගල සන්නිවේදනය ලෙස හඳුන්වනවා. අන්තර් පුද්ගල සන්නිවේදනයේ පවතින තවත් ලක්ෂණයක් වන්නේ මෙය කිහිප ආකාරයකට සිදුවිය හැකිවීමයි. ඒ අනුව අන්තර් පුද්ගල සන්නිවේදනය මුහුණට මුහුණලා සිදුවිය හැකි. මෙම සාම්ප්‍රදායික පුද්ගලාන්තර හෙවත් අන්තර් පුද්ගල සන්නිවේදනයේදී පුද්ගලයන් දෙදෙනෙකු මුහුණට මුහුණලා සජීවීව සන්නිවේදනය යෙදෙනවා. නිදසුන් ලෙස මව දරුවා සුරතල් කිරීමේ අවස්ථාවක්, ඒ වගේම වෛද්‍යවරයා රෝගියෙකු පරීක්ෂා කිරීමේ අවස්ථාවක් හඳුන්වා දෙන්න පුළුවන්. මෙහි දෙවන අවස්ථාව වන්නේ යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනයයි. දුරස්ථව සිටින අවස්ථාවලදී විවිධ ක්‍රමෝපායන් හරහා හා තාක්ෂණික උපකරණ මෙවලම් භාවිතයෙන් නොයෙකුත් විධික්‍රම හරහා මෙහිදී සන්නිවේදනය යෙදීමට හැකි. නිදසුන් ලෙස කෙනෙකුට ෆැක්ස් යන්ත්‍රයෙන් ලිඛිත පණිවිඩයක් ඇවීම, නව මාධ්‍ය විධික්‍රම හරහා විවිධ තොරතුරු හුවමාරුව හඳුනාගත හැකි. මේ අනුව පුද්ගලාන්තර හෙවත් අන්තර් පුද්ගල සන්නිවේදනය මුහුන්ට මුහුණලා මෙන්ම යන්ත්‍ර සහායක ලෙසත් සිදුවන බව හඳුනාගත හැකි. ඒ වගේම අන්තර් පුද්ගල සන්නිවේදනයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සන්නිවේදකයා තරමටම ග්‍රාහකයාද වැදගත් වීමයි. සන්නිවේදකයා ග්‍රාහකයා වීමත්, ග්‍රාහකයා සන්නිවේදකයා වීමත් වරින් වර මෙම සන්නිවේදනයේදී සිදුවෙනවා. එය සන්නිවේදන ක්‍රියාවලියේ කාර්ය මාරු කර ගැනීම ලෙස අර්ථ දැක්විය හැකි. මේ හේතුව නිසා අන්තර් පුද්ගල සන්නිවේදනයේදී සන්නිවේදකයා තරමටම ග්‍රාහකයාත් වැදගත් වෙනවා. ඒ වගේම අන්තර් පුද්ගල සන්නිවේදනයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මෙම සන්නිවේදනය මූලික වී සමාජ සම්බන්ධතා ගොඩනැගීමයි. විශේෂයෙන්ම සමාජයේ බිහි වී තිබෙන්නේ පුද්ගලයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව මතයි. පුද්ගලයාට පෞද්ගලික ජීවිතයක්, සමාජීය ජීවිතයක් සහ වෘත්තීය ජීවිතයක් තිබෙනවා. මෙම සෑම අවස්ථාවකදීම එකිනෙකා සමග අවශ්‍ය පරිදි සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා උපකාරී වෙන්නේ අන්තර් පුද්ගල සන්නිවේදනයයි. ඒ අනුව අන්තර් පුද්ගල සන්නිවේදනය මූලිකව සමාජ සම්බන්ධතා ගොඩනැගෙන අපට හඳුනාගත හැකි. අන්තර් පුද්ගල සන්නිවේදනයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ වාචික මෙන්ම අවාචික සන්නිවේදන විධික්‍රමත් භාවිත කළ හැකි වීමයි. අන්තර් පුද්ගල සන්නිවේදනය මුහුන්ට මුහුණලා ආසන්නව සිදුවීමේදී වාචික වගේම අවාචික සන්නිවේදන විධික්‍රමත් භාවිතා කළ හැකි. මෙහිදී ඇතිවන බාධාත් අන් සන්නිවේදන වර්ගවලට සාපේක්ෂව ඉතාමත් අවමයි. ඒ වගේම අන්තර් පුද්ගල සන්නිවේදනයේදී
අන් සියලු සන්නිවේදන වර්ගවලට සාපේක්ෂව ප්‍රතිපෝෂණය එම අවස්ථාවේදීම ලබාගත හැකිවීම ප්‍රධාන ලක්ෂණයක්. අන්තර්පුද්ගල සන්නිවේදනය කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සිදුවන සන්නිවේදනයනේ. ඒ නිසා බොහෝ විට ප්‍රතිපෝෂණය එසැනින් ඒ විලායම ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි දැන් අන්තර්පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන වෙත යොමු වෙමු. අන්තර්පුද්ගල සන්නිවේදනයේ ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ වඩාත් පහසුවෙන් අන්තර් ක්‍රියාකාරී සන්නිවේදනයක යෙදීමකට හැකිවීමයි. විශේෂයෙන්ම සන්නිවේදකයා සහ ග්‍රාහකයා අභිමුඛව සිටින අවස්ථාවලදී ඉතා පහසුවෙන් අන්තර් ක්‍රියාකාරී සන්නිවේදනයක යෙදීමට හැකි වෙනවා. ඒ වගේම මෙම සන්නිවේදන වර්ගයේ තවත් ප්‍රයෝජනයක් වන්නේ අන් සන්නිවේදන වර්ගයන්ට සාපේක්ෂව පෙළඹවීමේ හැකියාව වැඩිවීමයි. දෙදෙනෙකු සහභාගී වෙන නිසා බොහෝ අවස්ථාවල අන් කෙනාව පොළඹවා ගැනීමේ හැකියාව ඉතාමත් වැඩි. යහපත් හෝ අයහපත් ලෙස තවත් කෙනෙක්ව පොළඹවා ගැනීමේ ප්‍රධාන සන්නිවේදන වර්ගයක් ලෙස මෙම අන්තර්පුද්ගල සන්නිවේදනය හඳුනා ගන්න පුළුවන්. අන්තර්පුද්ගල සන්නිවේදනයේ තවත් ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීමට හැකිවීමයි. සමාජීය ජීවිතයේදී, පෞද්ගලික ජීවිතයේදී වගේම වෘත්තීය ජීවිතයේදීත් එකිනෙකා අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අන්තර්පුද්ගල සන්නිවේදනය අපට උපකාරී වෙනවා. ඒ වගේම පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තහවුරු කර ගැනීමටත් අන්තර්පුද්ගල සන්නිවේදනය ඉතා ප්‍රයෝජනවත්. විශේෂයෙන් එකිනෙකා අතර අවබෝධය ඇති කර ගැනීමේදී, ඒ වගේම විශ්වාසය තහවුරු කර ගැනීමේදී සමීප බව ඉතාමත් වැදගත් වෙනවා. මෙම සමීප බව ඇති කර ගැනීමට එකිනෙකා කෙරෙහි ගරු කරමින් විශ්වාසය තහවුරු කර ගැනීමට අන්තර්පුද්ගල සන්නිවේදනය ඉතාමත් වැදගත්. අන්තර්පුද්ගල සන්නිවේදනයේ තවත් ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ වඩා තීව්‍ර සහවේදනයකට අවකාශ සැලසීමයි. සහවේදනය කියලා කියන්නේ කෙනෙකුගේ චිත්ත ස්වභාව තමන්ට ආරෝපණය කරගෙන හැඟීමක් ඇති කර ගැනීමයි. මෙම සහවේදනය සහානුභූතිය සහ කම්පනය ලෙසත් හැඳින්වෙනවා. අන්තර්පුද්ගල සන්නිවේදනය තුළදී සහානුභූතිය ඇති කර ගැනීමේ අවකාශ සැලසෙනවා. අපි අද අන්තර්පුද්ගල හෙවත් පුද්ගලාන්තර සන්නිවේදනය පිළිබඳ කතා කළා. මෙම සන්නිවේදන වර්ගයේ පවතින ලක්ෂණ සහ ප්‍රයෝජන ගැන අපේ අවධානය යොමු කළා. You Media YouTube නාලිකාව subscribe කරන්නත්, like එකක් දාන්නත්, comments දාන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් පාඩමක් සමගින් You Media YouTube නාලිකාව ඔස්සේ නැවතත් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.